අපිට ගැටලුවක් තියෙනවා දිගින් දිගටම ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරිය ඇත්තටම ඖෂධ නියාමනය කරන්න හිටියට අද වෙනකොට ව්‍යාපාර නියාමනය කිරීම සඳහා ඒක යොදා ගන්නවද කියන කාරණාව පිළිබඳව අපිට බරපතල සැකයක් තියෙනවා. ඒ නිසා මේ සැකය අපි ජනාධිපතිවරයාගේ අවධානයටම තමයි යොමු කරන්නේ. එකක් තමයි අද වෙනකොට චීන වැක්සීනයට ආදේශකයක්. එහෙම නැත්නම් චීන වැක්සීනයත් එක්ක තරඟකරනද මේ චීන වැක්සීනයක් විදිහට ඉදිරියට ගේන්න උත්සාහ කරන වැක්සීනයක් තියෙනවා. මේ වැක්සීනයේ මුල ඉඳලම තියෙන කතාව යම් ප්‍රමාණයකට අපැහැදිලි. මේ අද වෙනකොට චීන වැක්සීනය රටට ගෙන්වීම ලියාපදිංචි කිරීම ඒ ලියාපදිංචිය හරහා විශාල කටයුත්තක් කිරීමට බරපතල අවධානයක් බරපතල මැදිහත් වීමක් රජයේ සමහර නිලධාරීන් කරමින් ඉන්නවා කියලා අපිට පේනවා. හැබැයි දැන් වැක්සීන් අපිට ඕනේ තමයි. හැබැයි චීන වැක්සීනය කියන්නේ තාම තුන්වෙනි අදියරේ පරීක්ෂණ කරලා නැති වැක්සීනයක්. තුන්වෙනි අදියරේ පරීක්ෂණය තුල තමයි වැක්සීන් එකක් මේ මිනිස්සුන්ට කොච්චර දුරට ගැලපෙනවද? ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාව කොච්චර විදිහට තහවුරු වෙනවද? ඒ වැක්සීනය ලබා දුන්නාම රෝගය මර්ධනය කිරීමට ඒක කොච්චර පාදක කරගන්නට පුළුවන්ද? ඒ වැක්සීන් එක වැඩ කරනවද? ඒ වැක්සීන් එකෙන් අතුරු ආබාධ එනවද? ඒ වැක්සීන් එක පිළිගන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ තුන්වෙනි අධියරේ පරීක්ෂණවලින්. ඒතර තුන්වෙනි අධියරේ පරීක්ෂණ ගැන කියන්නේ නැති. එහෙම පිළිබඳව පරිශ්‍රණ පත්‍රිකාවක් පැහැදිලිව නැති. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු නැති චීන වැක්සීනයට රජයේ ඇතම් නිලධාරීන් මෙච්චර කලබල වෙන්නේ ඇයි කියන කාරණාවයි හිටිහැටියේ ඖෂධ නියාමන අධිකාරියේ පුටු පෙරලාගෙන යන එකයි ගැන අපිට ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම අවධාරණය කරනවා මේ කාරණාව. අපි අවධානයෙන් ඉන්නේ මේ ඉන්දියාවයි චීනයයි අතර තියෙන වැක්සින් පොරේ එක කොටසක්ද ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ වෙන්නේ. ඉන්දියාවේ වැක්සීනයට ප්‍රතිඋත්තරයක් විදියට චීනය වැක්සීනයක් හදනවා. හැබැයි අපිට ඉන්දියාවද චීනයද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. කොයි වැක්සීනයද ඉස්සරහින් යන්නේ? එතකොට අර ඉන්දියාවේ න්‍යෂ්ටික බෝම්බයක් හදනකොට චීනෙත් හදනවා වගේ මේක දැන් මේ රටවල් අතර තියෙන බරපතල තරඟය ඉස්සර කරේ අපි ආයුධ වලින් දැන් කරන්නේ වෙළඳාම තුල. එතකොට මේ වෙළඳාමේ අපි කොටස්කාරයක් වෙන්නට අවශ්‍ය නැහැ. අපි මිලදී ගන්න අපි පාරිභෝගිකයන් නම් අපේ රටේ මිනිසුන්ට අපි දෙන්න ඕනේ චීනයකද ඉන්දියාවේද කියන එක තීරණය කරන්න ඕනේ වඩා ලාභදායි වඩා හොඳ වඩා සාර්ථක එක. හැබැයි අපි මේ චීනයයි ඉන්දියාවයි බැලන්ස් කරන්න ගිහිල්ලා චීනයටයි ඉන්දියාවටයි අතරමැද්දට ගිහිල්ලා අපිට අවසානයේදී හම් වෙන්නේ වඩා නරක එක වඩා හොඳ නැති එක වඩා ගණන් එක නම් ඒක පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. අපි අපේක්ෂාවෙන් ඉන්නවා. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා කරුණාකරලා හොයලා බලන්න මේ ඖෂධ නියාමන අධිකාරියේ පුටු පෙරලියයි මේ චීන වැක්සීනයට හිටිහැටියේ ලියාපදිංචිය ලබා දීමට උත්සාහ කිරීමයි අතර මොකද්ද තියෙන සම්බන්ධය? අපි කියනවා කිසිසේත්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු නැති තුන්වෙනි අදියරේ පරීක්ෂණ කරපු නැති වැක්සීනයක් හිටිහැටියේ රටට ගෙනල්ලා ඒක ලියාපදිංචි කරලා ඒකට තියෙන නීත්‍යානුකූල වළංගුභාවය දීලා බැරි වෙලාවත් ඒක මහජනතාවට විඳින්න ගත්තොත් තුන්වෙනි අදියරේ පරීක්ෂණය තමයි ලංකාව තුල සිද්ධ වෙන්නට નિયમિત කියන කාරණාව. අපි මේ චෝදනාව දැම්ම කරන්නේ නැහැ. නමුත් අපි අවධානය යොමු කරනවා. මොකද අපි පස්සේ චෝදනා කළා වැඩක් නැහැ. අපි විද්‍යාත්මකව කල්පනා කරනවා නම් අපි අනාගතයේ පුරෝකථනය කරන්නට ඕනේ. ඒ නිසා අපි අනාගතයේ කොවිඩ් රෝගය පුරෝකථනය කරනවා වගේම අපි ලෑස්ති අනාගතයේ මේ කොවිඩ් රෝගයත් එක්ක ඇතිවෙච්ච වෙළඳ මාෆියාව පුරෝකථනය කරන්නේ. ඒ නිසා අපි පුරෝකථනය කරනවා මේ වෙලාවේ මේ අපි නටන හදන නැටුම චීනය සහ ඉන්දියාව අතර තියෙන වැක්සින් දෙක අතර තියෙන තරඟය කියලා. නමුත් ඒ තරඟයේදී දැනට අපිට චීනයද ලොකු ඉන්දියාවද ලොකු කියන එක තීරණය කරන්නට වෙන්නේ කොයි වැක්සීනයද නිවැරදිව ඉස්සරහට ගෙනල්ලා තියෙන්නේ කියන කාරණාව එක්ක. ඒ නිසා අපි නැවත කියන්නේ මේ පුටු පෙරලියයි ඖෂධ නියාමන අධිකාරියේ පුටු පෙරලියයි චීන වැක්සීනයට ලියාපදිංචිය දීමයි ඉන්දියාවේ වැක්සීනය පෙරලාගෙන චීන වැක්සීනය රට තුල ක්‍රියාත්මක වෙන්නට උත්සාහ කරනවාද කියන එකයි. ඒක පිටිපස්සේ අපිට වාර්තා වෙන සමහර දේශපාලනඥයන්ගෙන්
නායකත්වයේ දේශපාලඥයන්ගේ මැදිහත් වීමයි සියල්ල දෙස අපි අවධානයෙන් ඉන්නවා අපි රටේ මිනිසුන්ටත් කියනවා අවධානයෙන් ඉන්නට කියලා මොකද ඉතාම අමාරුවෙන් මේ රටේ මිනිසුන්ගේ බදු මිදුලෙන් සෞඛ්‍ය සේවාව නඩත්තු කරන්නේ අද වෙනකොට සෞඛ්‍ය සේවාව නඩත්තු කරගන්න මුදල් නැති තත්වයකට පත් වෙලා තියෙනවා එතකොට මේ තත්ත්වය යටතේ අපිට ලැබෙන සියලු මුදල් මේ විදියට නාස්ති වෙන්නට දෙන්න බෑ ඒ වගේම මේ හැදෙන ප්‍රතිපත්ති වරින් වර විවිධ ගජමිතුරු කල්ලිවල ඉන්න ව්‍යාපාරිකයන්ගේ උමනාවන් සන්තුෂ්ට කරන්න නඩත්තු කරන්න දෙන්නට හැකියාවක් නැහැ අපි දැක්කා මේ කාරණාව දිගින් දිගටම අපි ප්‍රතිදේහ පරීක්ෂණ කරන්න කිව්වහම ප්‍රතිදේහ පරීක්ෂණ අද වෙනකොට කරන්නේ නැහැ ඊළඟට අපි ප්‍රතිදේය ජනක පරීක්ෂණ කරන්න කිව්වහම ඒක කිසියම් ව්‍යාපාරික උමනාවක් සඳහා දක්වාගෙන ගිහිල්ලා අද එකම එක සමාගමයි ප්‍රතිදේය ජනක පරීක්ෂණ කරන්නේ ඊට පස්සේ අපි PCR පරීක්ෂණ කරන්නට කිව්වහම PCR පරීක්ෂණ වලට සිද්ධ වෙලා තියෙන්නේ එක්තරා විදියක ඒකාධිකාරයක් ගොඩනගලා මාෆියාවක් ක්‍රියාත්මක කිරීම අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කරලා තියෙනවා චක්‍රලේඛයක් මේ චක්‍රලේඛයට අනුව නිරෝධායන නීති වෙනස් කරන්න යනවා මේ නිරෝධායන නීති වෙනස් කරන්න යනකොට විදේශිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙතේ පැහැදිලිව එක තැනක තියෙනවා මේ ඊට පස්සේ විදේශිකයෝ හෝ ආගමනිකයෝ හෝ ගුවන් මගින් ආවහම ඔවුන්ගේ පරීක්ෂණ කළ යුත්තේ ඉස්සල්ලාම පෞද්ගලික අංශේ රසායනාගාර බොරුවට ඇල ඉරක් ගහලා ස්ටේට් සෙක්ටර් ලැබෝටරිස් කියලා තියෙනවා හැබැයි පළවෙනි අවධානය මේ කාරණාවෙන් යන්නේ පෞද්ගලික රසායනාගාර වලට ඊට පස්සේ අපි මේ පෞද්ගලික රසායනාගාර හොයාගෙන යනකොට ලංකාවේ පෞද්ගලික රසායනාගාර දැන් 7-8ක් තියෙනවා නමුත් එක රසායනාගාරයකට යන්නේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර 21ම එක දවසක කරන පරීක්ෂණ ප්‍රමාණයට වඩා අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කරනවා එක පෞද්ගලික රසායනාගාරය ඊට පස්සේ අපි ඒක ගත්තාම ඒකටත් තියෙනවා කිසියම් ගජමිතුරු ව්‍යාපාරික හවුලක් කියන එක තමයි අපිට වාර්තා වෙන්නේ. ඉතින් අපි මේ ව්‍යාපාරත් එක්ක ගැටෙන්න සූදානම් නැහැ. අපිට එහෙම උමනාවක් නැහැ. නමුත් මේ ව්‍යාපාරත් එක්ක සෞඛ්‍ය සේවාව පවත්වගෙන යනකොට ඒකෙදි පැහැදිලිවම ඒක මේ රටේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. එහෙම ක්‍රියාත්මක කරන්න තියෙන එකම ආයතනය ඖෂධ නියාමන අධිකාරිය. ඒතොර ඖෂධ නියාමන අධිකාරිය මිනිස්සුන්ගේ යහපත සඳහා ඖෂධයේ මිල, ඖෂධයේ తත්වය, ඖෂධයේ ගුණාත්මක බව, ඖෂධයේ සාධාරණ පැවැත්ම කියන කාරණා සලකන්නේ නැතුව ව්‍යාපාරිකයාගේ උවමනාව නියාමනය කරමින් කාගේ එක්කෙනාද උඩට ගන්න කියන කාරණාවට අනුව වැඩ කරනවා නම් මේ රටේ ඖෂධ මාෆියාව නවත්තන්නට අපිට බෑ ඒකේ කොටසක්ද මේ අද වෙනකොට ඖෂධ නියාමන අධිකාරියේ පුටු පෙරළියේ සිද්ධ වෙන්නේ කියන කාරණාව මේ දිගින් දිගටම මතුවෙන සමහර ගැටලුත් එක්ක අපිට මතුවෙනවා ඒ නිසා අපි අවධානයෙන් ඉන්නවා අපි රටේ මිනිසුන්ට අවධානයෙන් ඉන්නට කියලා ඉල්ලීමක් කරනවා breaking.lk